sera acabou de chegar lá, então eu não havia passado para ser muito esperado. Mame Mohde and the city name, Kelaniya Vishwavidyalaya, Grihastha Krida Sankirna Parishaya Tulai. Wasara Hatarakata Pasu Pavatana Antar Vishwavidyalaya Krida Sanakeliye Tedinak Purawada Pavati Badminton Tharawala Avasana Dine Adai. Kandayam Vishwavidyala Kandayam Kipayak Ada Me Grihastha Kridangana Bime Urunara Gatimata Niyamitai. Marinwara Unusum Wala Marinwara Nawum Wala Unusum Tanaka Pratipala Samaga වඩාත් විශ්වාසනීය තොරතුරු ගැනීම සඳහා MoraSpirit අපේ කණ්ඩායම සූදානම්. මාගේ පසුපසින් පෙනෙන්නේ මේ අවස්ථාවේදී බැඩ්මින්ටන් තරගවල පුහුණු වීම යෙදෙන ආකාරය අදාළ විශ්වවිද්‍යාල කණ්ඩායම. නැවුම් තොරතුරු නැවත රැගෙන ඒමට MoraSpirit සජීවී විකාශය සමගින් රැඳී සිටින ඔබගෙන් කාරුණිකව ආයාචනා කරනවා. Corner ready.
මේ වන විට ඔබට දිස්වන්නේ කාන්තා කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලය අතර තරඟයක් සබරගම විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරඟයක් පිරිමි මොරටු විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරඟයක් කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලය අතර අවසන් අර්ධ අවසන් මහා තරඟයයි දැන් ඔබට සජීව දිස්වන්නේ මොරටු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර පවතින අර්ධ අවසන් පූර්ව තරඟයේ Thank you.
Thank you.
මේ අවස්ථාව වන විට පළමු පිරිමි කේවල අංශයේ බැඩ්මින්ටන් තරගය අවසන් වී තිබෙනවා. මොරටු විශ්වවිද්‍යාලයත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් අතර පැවති මෙම තරගයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එකට බිඳුවක් ලෙස මොරටු විශ්වවිද්‍යාලය පරාජයට පත් කර තිබෙනවා. මේ අවස්ථාව වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එකට බිඳුවක් ලෙස පෙරමුණේ පසු වෙනවා. Yeah.
Thank you.
Thank you.
Thank you.
Thank you.
වසර 4කට පසුව පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සැණකෙළියේ දෙවන දිනටත් ක්‍රියාත්මක වන බැඩ්මින්ටන් තරගවල අවසන් මහා අර්ධවසන් මහා තරග අද පැවැත්වුණා. ඒවායේ ප්‍රතිඵලවලට අනුව කාන්තා පළමු අර්ධවසන් පූර්ව වටෙන් කොළඹ විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය අතුරින් කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් මහා තරගයේ සුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම අනෙක් අර්ධවසන් පූර්ව වටෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ සබරගමු විශ්වවිද්‍යාලය අතරින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් මහා තරගයේ සුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම පිරිමි අර්ධවසන් පළමු අර්ධවසන් පූර්ව වටේ කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතුරින් කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් මහා තරගයට සුසුකම් ලබා තිබෙනවා. එහි දෙවන අර්ධවසන් පූර්ව වටේ මොරටු විශ්වවිද්‍යාලය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් මහා තරගයට සුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව පිරිමි බැඩ්මින්ටන් අවසන් මහා තරගයේ සතා සුසුකම් ලබා තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. තවත් තොරතුරු දැන ගැනීම සඳහා මෝරාස්පීට් YouTube නාලිකාව සමගින් දිගටම රැඳී සිටින්න. ඒක පැහැදිලි.
ඉන්ටර්ගස එළියටම ගිහින් Thank you.
මේ වන විට මා සමග රැඳී සිටිනවා කාන්තා අරද අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය කළ ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නායිකා හසාරා විජේරත්න. ප්‍රථමයෙන්ම ඔබට උණුසුම් සුබ පැතුම්. මම පොඩ්ඩක් අහන්න කැමති ඔබගේ මේ ජයග්‍රහණය පිළිබඳ ඔබ තුළ තියෙන සදහස. අපි දැන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබලා තියෙන්නේ. එතකොට මේ දක්වා තරඟ කිහිපයක්ම ක්‍රීඩා කළ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට ෆස්ට් රවුන්ඩ් එකේ අපිට මුහුණ දෙන්න සිදු වුණේ රජරට විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග. එය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. එතකොට ක්වාටර් ෆයිනල්ස් සිටියේ ජෙෆ්රන් යුනිවර්සිටි එක. එයත් 3-0 වශයෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ඉන්පසු සෙමිෆයිනල්ස් සිටියේ සබරගමු විශ්වවිද්‍යාලය. එයත් වට 3-0 ලෙස ජයග්‍රහණය කළා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබට අවසන් මහා තරගයට තියෙන මේ සූදානම මොකක්ද? අපි දැන් මාස කිහිපයක් තිස්සේ හොඳින් පුහුණු වීම කරලා හොඳින්ම සූදානම් වෙලා සිටින්නේ. එතකොට දැන් අපිට ෆයිනල්ස් වලදී ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. එහිත් අපි උපරිම දැන් කරපුහුණු වීම් හොඳින්ම දැන් මැච් එකේදී වෙන මේවා කරන්න පුළුවන්. ඒ නිසා අපි උපරිමම දෙන්න බලාපොරොත්තු වෙනවා. සිවුරුදාව දිනා ගැනීම තමයි බලාපොරොත්තු. එහෙනම් හසාරා ඔබට බෙහෙවින්ම ස්තුතියි මොරාස්පිරිට් අප සමගින් එකතු වුණාට.
අවස්ථාවේ අප සමගින් එක්ක සිටිනවා බැඩ්මින්ටන් පිරිමි අංශයේ අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් නායක විශ්ව විජේසූරි. විශ්ව, මේ ආපු ගමන ගැන ඔබේ අදහස කුමක්ද? ඔව්, ඇත්තටම අපි දැනගත්ත දවස් ඉඳන් ඉන්ටර් යුනිවර්සිටි බැඩ්මින්ටන් චැම්පියන්ෂිප් එකට මේ 11 12 13 තියෙනවා කියලා සහ හෝස්ට් කරන්නේ අපි කැලණිය යුනිවර්සිටි එකමයි කියලා අපි දැනගත්තාම අපිට ලොකු උද්‍යෝගයක් ආවා. අපිට මේ හෝම් ක්‍රවුඩ් එකක් ඉන්නවා, අපි හොඳට සෙල්ලම් කරලා අපි චැම්පියන්ෂිප් එක ගේන්න ඕනි කියලා අපි ගොඩක් ප්‍රැක්ටිස් කරා. අපේ ටීම් මෙම්බර්ස්ලා ඔක්කොම මාරම උනන්දුවෙන් කැපවීමෙන් ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ 11 වෙනිදා අපි සෙල්ලම් කරා මුලින්ම සබරගම යුනිවර්සිටි එකත් එක්ක. ඊළඟට සෙල්ලම් කරා අපි සෙල්ලම් කරේ ඊළඟට යාපනය විශ්වවිද්‍යාලයත් එක්ක. ඊළඟට අපි සෙල්ලම් කරා මොරටෝ විශ්වවිද්‍යාලයත් එක්ක. ඒක තමයි අපේ ගෲප් ස්ටේජ් එක. අපි ඒ තුනම විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරා. ගොඩක් ෆයිට් කරලා අපි ගොඩක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා අපි ඒවා ටික ජයග්‍රහණය කරා. ඊට පස්සේ ක්වාටර් ෆයිනල් එක අපි සෙල්ලම් කරා අග්නිදිග විශ්වවිද්‍යාලයත් එක්ක. ඒකත් පළවෙනි මැචස් තුනෙන්ම ගහලා අපි විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරා. ඊට පස්සේ අද සෙල්ලම් කරා අපි සෙමි ෆයිනල් එක කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක. ඒකත් බොහොම ලොකු තරගයක් දීලා 3.0 වශයෙන් අපි ජයග්‍රහණය කරා. ගොඩක් මහන්සි වුණා අපි මේ තරම් දුර එන්න. සහ ඊළඟට අපිට ෆයිනල් එකට අපිට ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. අපිට මේ අවුරුද්දෙම කලින් ටූර්නමන්ට්ස් දෙකක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක අපි සෙල්ලම් කරා තීරණාත්මක තරඟ දෙකක්. අපිට ඒකේ අත්දැකීම් හොඳට තියෙනවා. අපි ඒවා ඒ අත්දැකීම් උපයෝගී කරගෙන අපි හොඳට ප්‍රැක්ටිස් කරා. අපි හිතනවා අපිට හොඳ තරඟයක් දීලා චැම්පියන් හෝම් ටර්ෆ් එකේ අපිට චැම්පියන් වෙන්න පුළුවන් වෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අවසන් මහා තරඟයට ඔබේ කණ්ඩායමේ කොයි වගේ විදිහට සූදානම් වෙලා ඉන්නේ? දැන් තවත් කීපකින් අවසන් මහා තරඟය ආරම්භ වෙනවා. කොහොමද ඔබේ කණ්ඩායමේ සූදානම්? ඔව්, මම කිව්වා වගේම අපිට මේ අවුරුද්දේ කලින් දෙපාරක්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක අපි තරඟ වැදුනා. ඒකේ අපිට ගොඩක් ලොකු අත්දැකීම් ආවා. අපිට අපි හදාගන්න ඕන තැන්, අපි මොනවද තව දියුණු කරගන්න ඕන තැන් කියලා. ඉතින් අපි ඒ හැම දෙයක්ම කන්සිඩර් කරලා හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. ඒකින්ද අපිට එහෙම ලොකු චකිතයක් නැහැ. අපිට හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා අපිට අද ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපි අපේ පුළුවන් උපරිම උත්සාහය යොදලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්ලේයර්ස්ලා ඔක්කොම කොන්ෆිඩන්ට් පිටි ඉන්නේ. අපි හිතනවා අපිට දිනන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ඔබගේ අවසන් මහා තරගයට සුබ පතනවා. බොහොම ස්තුතියි.